දැන් බලමු මේ දෙකෙන් මොකද වෙන්නේ සංඛාරපච්චය විඥාන කර්ම සකස් වුන නිසා උපදිනවා කොහෙද උපදින්නේ අකුසල් කර්ම වලින් නිරය තිරිසන් പ്രേත අසුර නිරය උපදිනවා නම් ගිනිදල් පේනවා කියනවනේ තිරිසන් ලෝකෙ උපදිනවා නම් ගස්ගල් පර්වත පේනවා പ്രേත ලෝකෙ නම් අඳුරක් පේනවා මනුස්ස ලෝකෙ නම් මස් වැදලි පේනවා ලේ පේනවා මැරෙන කෙනාට පේන්නේ ඒකට කියන ගති නිමිත්ත ඉපදෙන තැන මැරෙන ස්වනේ තමයි පේන්නේ සමහර අයට ගොඩක් වැඩ වෙන්නේ මැරෙන ස්වනේ සමහර වැඩිපුර පිං කරපු අයටත් වැඩිපුර පව් කරපු අයට සතියකට කලින් වගේ පේන අවස්ථාවක් තියෙනවා ඒ චුන්ද සූකරික සතියක් තිස්සේ දැක්ක මේ නිරය ගැන යමපාලෝ දැක්ක ගිනි දැල් දැක්ක වත්තවට දිව්ව කියනවනේ ධම්මික උපාස මහතරත් පේනවනේ කලින් දිව්‍ය ලෝක හයෙම ඇවිල්ලා ආරාධනා කරන්නේ ඒ වගේ පේනවා ඔව් ඒ වගේ පේනවා එහෙනම් ගති නිමිත්ත පේනවා කුසල් කර්ම කරපු කෙනෙක් නම් යර කුසල කර්මය දැකලා කර්ම නිමිත්ත වශයෙන් කර්මයේ වශයෙන් ගති නිමිත්ත වශයෙන් දිව්‍ය මල්මාලා දිව්‍ය රත දිව්‍ය ආංගනාව පේන්න ගන්න. උතර එයා දන්නවා මං දිව්‍ය ලෝකේ තමයි යන්නේ. කොහොම හරි උපදිනවනේ. විඥාන කියන්නේ ඉපදීම. මොන විඥානද? ප්‍රතිසන්දි විඥාන. එහෙනම් චුතිසිත තමයි පරලොව ගියාත්ම ඇති උනේ එක අවසාන මොහොතේ. ඒකෙන් අනතුරු ඒෂණේදී අපේ ජීවිතය ගත්තොත් අපි මව කුසක අපේ විඥානේ බැසගත්තා. නිකම් බැස ගන්නවද? නැහැ මව්පියන්ගේ එකතුවෙන් හැදුණු කලල රූපයේ තමයි මේ විඥාණය බැසගත්තේ. විඥාණය බැසගන්නේ හදවතේ. මේ කලල රූපයේ තියෙන හදවත පිරෙන ස්ථානය. ඒක කියනවා ජීවිත රූපය කියලා. ඒ ජීවිත රූපය අසුරු කරගෙන තමයි විඥාණය පවතුනේ. ඊට පස්සේ මෙහෙම ප්‍රතිසන්ද විඥානේ දැන් බැසගත. විඥාන පච්චා නාම රූප. ඊට පස්සේ මේ විඥානේ මුල් කරගෙන ඇති වෙන නාම රූප දෙක. දැන් මේ කලල රූපය කියන්නේ රූපේ. හිත කියන්නේ නාම. හිතේ ප්‍රභේද 4යි. වේදනා, සංඥා, සංකාර, විඥාන. විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ වෙනවා, දැන ගන්නවා. මේ හතරම තියෙන එකට තියෙන්නේ. වෙන් කරන්න අමාරු. ඒකේ ස්වභාව හතර භාග්‍යතුන් වහන්සේ අපිට මේ වෙන් කළා දුන්නේ නැත්තම් එකම දෙයයි තියෙන්නේ දැනගන්නේ හිතන්නේ එකම දෙයනේ විඳින්නෙත් හිතින්මයි හඳුනගන්නෙත් හිතින්. මෙතන අපිට වෙන එකම හිතක් විදියට. නමුත් ඒකේ ස්වરૂප හතරක්. වේදනාවයි සංඥාවයි සංකාරයි. ඒතර වේදනාව කියන්නේ විඳීම, සංඥාව කියන්නේ හඳුනා ගැනීම, සංකාර කියන්නේ චේතනා හේවත් කර්ම, සිතුවිලි, විඥාන කියන්නේ දැන ගන්න ස්වභාවය. නැත්නම් සිතටත් විඥාන කියලා කියනවා. මේක තමයි සිතේ නැත්තා නාමයේ ස්වභාව හතර. නාම ධර්ම. නාම ධර්ම ලොකුයි පොඩියි කියලා පෙන්වන්න රූපයක් නැහැ නාමෙට. නාමයේ පේන්නේ නැහැ. ලොකුද කියලා දන්නේ නැහැ. පොඩිද කියලා දන්නේත් නැහැ. ඒක අරූපී ධර්මයක්. ඒකයි කියන්නේ නාම. පේනවද? හිත පේනවද? හිත පේනවනම් අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ ලෝකෙනේ. එයි. හිතේ තියෙන දේ මූණෙන් පේනොත් එහෙම ඒ ජීවත් වෙන්න බෑ. මොකද අපේ හිතේ තියෙන එකක් මූණේ තියෙන තව එකක් වෙන වෙලාවලු තියෙනනේ. මවන් ඉන්නෝනේ සමහරලාට. දුකයි දුක නෑ වගේ ඉන්නවා. තරහයි තරහ නෑ වගේ ඉන්නවා. ඒ මවාගන්නේ මොකක් නිසා? හිත කාටවත් පේන්නේ නෑ. පරචිත්ත විජාන ඥාන තියෙන කෙනෙක්ගෙන් නම් බේරෙන්න බෑ. යාට පේනවා. අනිත් අපිට පේන්නේ නම් නෑ. ඒ නිසා හිත පේන්නේ නෑ. මොකද්ද පේන්නේ? රූපේ පේන. පඨවි, ආපෝ, තේජෝ, වායු. ප්‍රධාන රූප කොටස් හතරයි. තද ස්වභාව, වැగిරෙන ස්වභාව, උෂ්ණේ සීතල සහ වායෝ. වාතය. සැලෙන ස්වභාව. දැන් ඕකට සම්බන්ධ වෙච්ච උපාදාය රූප 24ක් තව තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස. හතරයිනේ. ඒතර අටයි. ඉත්ති භාව රූප, පුරුෂ භාව රූප, ස්ත්‍රී භාව රූපේ පීඩන ස්ත්‍රීන්ට, පුරුෂ භාව රූපේ පීඩන පුරුෂයන්ට. හෘද වස්තු රූපය, හදවත, ජීවිත රූපය, ආහාර රූපය, ආහාර අපි අනුභව කරන ආහාර වලට කියන ආහාර රූපය. ඕන විදිහට යනවා 24ක් තව තියෙනවා. ඔක්කොම 28යි. ඉතින් රූප කාණ්ඩයේදී අභිධර්මයේදී මේක විස්තර කරනවා. තර මේ කියන රූපය තමයි අපේ කය. මේ කය හැදිලා තියෙන රූප 28න් 28න් සතුඹලත් 28යි කොට 28 ඒවා කෝටි ගණනක් එකතු වෙවි තියෙනවානේ. රූප කලාප අපි කියන මිටි 10 මිටි 8 මිටි තියෙනවා. 8ක් තමයි අඩුම ස්වභාවය. රූප කලාපයක් හැදෙන 8ක් ඕන.
පටවි ආපෝ තේජෝ වායෝ වරණ ගන්ධ රස ඕජා හතරක් තියෙනවා අටක් තියෙනවා මේ අටට වඩා අඩු රූප කලාප පහළ වෙන්නේ නැහැ කියන ඒකට ජීවිත රූපය ස්ත්‍රී භව රූපය පිරිස භව රූපය කියන දෙක එකතු වුණාම 10ක් වෙනවා දස කලාප කියන්නේ ඒවට දාදස කලාප ආදි වශයෙන් මේ කලාප එක එක වැඩි වෙන වෙලාවල් කොහොම හරි රූප කලාප මිටි ගොඩක්නේ අපි දැන් මේ දරන් ඉන්නේ මූණේ තියෙන්නේ මොනවද රූප කලාප මිටි අස්ති පංජරය කියන්නේ මොනවද රූප කලාප මිටි ගොඩ කෝටි ප්‍රකෝටි ගාන එකතු වෙලා තමයි මේ හැම හැදිලා තියෙන්නේ ඒ තරම් සියුම් ඊටාම සියුම් රූප කලාපයක් S2 කින් බලන්න බෑ ඒ තරම් සියුම් හැබැයි ඒක එකතු වුණාම අපිට පේනවා ගොරෝසු විදියට ලොකුවට පේනවා දැන් ගොඩාක් රූප කලාප වැඩි වුණාම මොකද වෙන්නේ මහත වෙනවා ගොඩක් හොඳට පේනකොට දුරටත් පේනවා රූප කලාප අඩු වෙනකොට කෙට්ටු වෙනවා ඒ කන්නේ දුනා මේ මොකද වෙන්නේ රූප කලාප සේවි වියන හැදෙන්නේ නැහැ එතකොට වෙන්නේ අපි කෙට්ටු වෙනවා මහත් වෙන්නේ සේ වෙන්න දෙන්නේ අලුත් ඒවා පහල කරන වැඩි වැඩි එතකොට අරක පොඩ්ඩ තව තව හැදිලා එක උඩ ආන්න මහත් වෙනවා හැදිලිද ආ එතකොට වැඩියෙන් මොකද මොකද්ද රූප කලාප අඩු කරගන්න එකද වැඩි කරගන්න එකද අඩු කරගන්නේ හොඳයි කියලා ස්ත්‍රීන් විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයේ කියනවා. මොකද එතකොට තමයි එයාලගේ රූප කලාප වල මේ මොකද්ද කියන්නේ? ස්ත්‍රී ලාලිත්‍ය නැත්තම් පේන්නේ බැරල් එකක් වගේ තමයි පේන්නේ. ඒ මහතයි. එතන ස්ත්‍රීන් බොහෝ සෙයින් කරන සමාඩ ආහාර නොගෙනත් ඉන්නවා මේක හදාගන්න. එහෙම කරනවනේ. කරන අය ඉන්න මං අහලා තියෙනවා එහෙම කරන අය කියලා. ඔය වැඩට යන අය ඔෆිස් වල. එතකොට එයාලට සාරිය මදින්න ඕන නම් සාරිය අඳින්න වෙන්නේ බැරල් එකකට. කැතයිනේ. නිසා එඟසුඟ පේනනම් මේක පොඩ්ඩ ගානට එන්න ඕන නේද? ඒක දින මරකද යන්නේ නෙවෙයි. ඉතින් ඒ සඳහා මොකද කරන්නේ? රූප කලාප අඩු කරගන්න එක්ක රැයට කන්නේ නැහැ. එක්ක කිරි විතරක් බොනවා. ඇයි දුක් විඳින්නේ මෙච්චර? රූපය ලස්සන කරගන්න. ඒක වරදක් නෑ ඒක ලෞකික ස්වභාවයක්. එතන අපිට ඒක අදාළ වෙන්නෙත් නෑ නිවන් දකින්න ප්‍රශ්නයක් නෑ. අඩු උනත් එකයි. වැඩි කියලා වැඩි වෙච්චයි තරහ වෙන්නත් එපා. මං කිව්වේ ලෝකයේ සම්මතය කියනවා. ඉතින් මහත් වුණාම කොහොමත් කැතයි කියනවනේ. ඉතින් ඒක ඇත්තනේ. මොකද ඒක මොකද මුළු ඇඟම එක විදියට තමයි පේන්නේ. අපි සමහර අය කොහෙන් ගත්තත් කිලෝ එකයි කියනවා. දැන් මෙතන එහෙම පේන්නේ නැහැ කවුරුත්. එතකොට ඒක තමයි මේ මම කියන කන්නේ. මම කිව්වේ ලෝක සම්මුති තියෙන එක. හදිස්සියකට මුන්ද උස්ස ගන්නවත් බෑ උස්ස යන්නවා. නෑ හදිස්සියක් කළා උස්සගෙන යන්න වෙනවා කලන්තයක් ඇදලා උස්සන 10 දෙනෙක්වත් ඕ. දැන් අර රූප කලාව අඩු කරපු කෙනා උස්ස යන්න ඕනගෙනට පුළුවන්. කරේ තියන් හරි අතෑක. සමහර විට හොඳ සමහර විට ඒක භයානක තත්ත්වකුත් තියෙනවා. හොරාට උස්ස යන කෙනෙක්ට නත් උස්ස යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ගොඩයි නේ. හරි ඒ නිසා රූප කලාව මධ්‍යම ප්‍රමාණයෙන් පහළ කරගන්න දැන් දන්නවනේ ක්‍රමයේනේ රූප කලාව තමයි මේ වැඩි වෙන්නේ. මොන වෙන මොනවා नौकानो भी इनको असनी बुना मेघ पिरीला या ना बलांग कट्टे दूप कद पटवी आप चुवायो सदुमला मे खाय नाम असर नोपेना वेदना संज्ञा संकार वेदूतमी नाम रूप ऐना प्रतिसंधि विज्ञान हेतु नाम रूप दिख पहाल अपे पहाल मऊकुसे මම කුසේ කලල රූපේ තමයි රූපය හිත තමයි නාමය. ඒක ටිකට් එක යනකොට සතියෙන් සතිය වර්ධනය වෙලා මස් වැදල්ලක් වෙලා ඊට පස්සේ අතපය හතර වෙනම ඇවිල්ලා මූණ වෙනම ඇවිල්ලා S2 වෙනම හැදෙනවා. ඔහොමම ඊට පස්සේ කතාවට එකේනවා. ඊපස්සේ නාම රූප පත්‍ය සලායතන. දැන් මේ නාම රූප දෙක කරණ කොටගෙන හේතු කොටගෙන ඇති වෙනවා ආයතන හය. එක ආයතන කොහම ඇතුලේ තියෙනවා. ඒ තමයි මන ආයතන. සිත කොහොමද තියෙනවා. දැන් මේ තියෙන රූප එකපාරට අපි ඇස් කන්න ආසා පිහිටියේ නෑ. අපි කුඩා වයසේදී මෞකසේ සතිය දෙක තුන ගිහිලා මාස කිහිපයකදී තමයි ඔය කියන S2 මතු වෙලා නහය මතු වෙලා කට මතු වෙලා කන් ආදිය පිහිටන්නේ. දැන් ඔය හැදෙන වෙලාවේ තමයි කර්ම විපාකත් විපාක දෙන්නේ. ඇස් පේන්නේ නැති වෙන කර්මයක් කරලා තිබුණා තන්න S2 ේ තියෙන චක්කු ප්‍රසාදය නැති වෙනවා. චක්කු ප්‍රසාදය කියලා ගම් මේ අර ඇසේ මැද තියෙනනේ පොඩි ට්‍රෝමා අන්න එක පිහිටන්නේ නැහැ. දැන් වැහිලා තමයි පිහිටන්නේ. කන් ඇහෙන්නේ නැති වෙන කර්මයක් කරලා තිබුණා කම්බරේ පිහිටන්නේ නැහැ. ගොළු වෙන්න තිබුණොත් දිව කොට වෙලා ඒ වෙලාවේ තමයි හැදෙන්නේ. දැන් ඔක්කොම ටික කර්මාන රූප දීලා තියෙන්නේ. දැන් වෙන්න ඕන ටික අර කර්මාන රූප හැදෙනවා. කාටවත් වෙනස් කරන්න බෑ. සමහර ළමයි ඉපදෙනවා තල්ලා නැතුව. හදවත එළියේ තියෙන අයත් ඉන්නවා ඉපදෙනකොට. මේ කර්ම විපාක වෙනම කුන්නේ නෑ.
අපි සතුටු වෙනවා අපේ ජීවිතය අපේ කය හරි ක්‍රමයටම පිහිටි අපි ඒ වගේනේ පව කරලා තිබුණ නැති නිසා ස්පේන් කන් ඇහෙන්න නැත්නම් කන් ඇහුන්නේ නැත්නම් බණ අහන්නේ කොහොමද නේ හරි අවාසනාවක් කියන දැන් පොතපත කියව ගන්න පුළුවන් මේ ඇස් පේනවා කන් ඇහෙනවා ඇවිදගෙන ඉන්න ඇවිද ගන්න පුළුවන් අංග විකල උන්නේ නැහනේ සමහර අය කකුල් දෙක පන නැහැ බෝධි රෙන්න බෑනේ දැන් කළුතර බෝධි හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නම බුද්ධ රක්කිත කියලා කතරගම තමයි උන්වහන්සේ වැඩ සිටි ආරණ්‍යයක එකපාරට කවුරුද්දර කලින් උන්වහන්සේ කකුල් දෙක පන නැතිලා ගියා ආහාර නොගෙන දීම තමයි හේතුවලා තියෙන්නේ ඉතින් අම්මල තේරුම නැතිකම නිසා ගුරුවරයෙකු සිටියේ නැති නිසා ගුරුවරයාත් අසනීපේටු නිසා අම්මා ගෙදර එක්කගෙන ගිහින් තියනවා ඉතින් මට මේට මාස දෙකකට කලින් තමයි මේ ස්වාමීන් වහන්සේ නැත්නම් දැන් ළමේ ගී ළමේ මට හම්බුණාට පස්සේ මං කව අපරාධනේ මේ ළමයා සිවුරු අතහැරි මොදල ඉරපු සිල්වා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා මම යෝජනා කරලා ලබන 15 වෙනිදාට කළුතර බෝධි වැඩසටහන දවසට ඒ ළමයා අයිමත් පැවිදි කරවන්න අපි දැන් ඔන්න තීරණය කරලා තියෙනවා අපේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කරවලා බුහුල්ලැල්ලේ ලොකු ස්වාමීන් වහන්සේ අතින් පැවිදි කරවන්න. ඒ සාදු කියලා ඔබ අනුමෝදන් වෙන්න එක. ඉතින් බලන්න දැන් තත්ත්වය. කලින් බණ කිව්වා බොහෝ මොදට ධර්මයේ ඇසුරුණා දැන් ඒ ස්වාමීන් වහන්සේට දැවිදින්න බෑ. අවුරුදු 30යි. තරුණ වයස. අම්මා තමයි ඔක්කොම කරන්නේ. මං කිව්වා අම්මටත් පිනා මේ ළමයටත් පිනා. නැත දෙන්නම අපරාධේ කාලෙ කිවිල යනවා. ඒ මහාන කම ඇතහැරිය කියලා කිව්වට ඒ ළමයා හිතන්නේ තාම සිවුර ඇඟේ නැහැ කියලා. ඒ තරමට සද්දාවෙන් තමයි එයා තාමත් ඉන්නේ. එයාට අකුසල් ඇති වෙන්නේ නැහැ. එයා කුසල් සිතින්මයි ඉන්නේ. ධර්මදේශනා කරද්දි රෝද පුටුවේ වාඩිලා දවසෙම ඉන්නවා. බොහොම සතුටින් ඉන්නවා එයා. ඉතින් වැසිකිලි කිස කරන්න උස්සගෙන යන්න වෙනවා. ඒකට කවුරු හරි ඉදිරිපත් වෙනවා. ඉතින් කොහොම හරි එයා ජය ගන්නවා ඒක. මොකද ධර්මයේ ඇසුරුණා. ධර්මයේ දන්න නිසා ඒක වෙනස. ධර්මයේ නොදන්න කෙනා නම් සාප කර කර ඉදී නේ. किसी साहब या दान मे करमे गेवन सिहि गेवन बनाता बहुम नुअणिंगे सिहि नुअणिंग प्राज्ञावती तेन सापी हितुआ मम देखा मटत मेक मम कर एक सातुटेक दंगुना कोंडे बागन कोंडे वेवन दिने अम्मट नितरम की भावनागर अन्गरा अम्मट की अम्मा बहुम धार्मिक मे अम्मा पुता तिना ताने नीवन गया ඉතින් නමුත් බලන්න අර හොඳට ඇවිදගෙන ඉන්න දිවිච් එක නැති වුණාට පස්සේ අපිට හිතේ හැටියට පින් කර ගන්න ලැබෙනවද ලැබෙන්නේ නැහැ එන්න බෑනේ ඉතින් ඊට පස්සේ දැන් මේ උපාසකම් වලට ඇවිද ගන්න බැරුණොත් අපිට දකින්න ලැබෙනවද ළමයි උස්සන් එයිද නෑ නේද අපි ළමයි උස්සන් ගියාට අපි උස්සන් යන ළමයි එයාලා වෙන කවුරුරි උස්සන් ගිහිල්ලා ඇති නේ මේ වරපොත ආයි කැවෙලාද කාට කියන්නද මේ දුක නේද අපි ළමයි උස්සන් ගියාට අපි උස්සන්න කවුරුත් දැන් උස්සන වයස පුරු නෙවෙයිනේ උස්සන් ගියා කියලා ඇති වැඩකුත් නැහැ දැන් වයසයි හරි ඒ මනිසා ස්වභාවික ඒ නිසා අපි සතුටු වෙන්න අපි අංග විකල නොවි අපි ඉපදුනා ඇස් දෙක ඇති වෙනවා කන් දෙක පිටනවා නහය දිව ශරීරය ඔය පහත් එක්ක මනසත් එකතු වෙනවා කියනවා ආයතන හයයි අපි නිකන් පාලියෙන් කිව්ව චක් ආයතනේ සෝතායතනෙ ගානායතනෙ ජීවායතනෙ කායායතනෙ මනෝ මනායතනෙ සිංහලෙන් කිව්ව ලේසි ඇස කන නාසය දිව ශරීරය මනස තියද බලන්න තියනවද තියනවා තියනවා නකම හරියටම බැලුවද අත ගන්න අත ගන්න දෙයක් නැහැ නේ තියනවනේ ඇස් පේනවා කන් ඇහෙනවා නහයේ අද සුවද තේරෙනවා එහෙනම් අපි සතුටු වෙනවා අපිට ආයතන හයක් ලැබුණා හොඳට ලැබුණා කියලා සතුටු වෙලා ඉඳලා හරියන්නේ නැහැ තව වැඩ තියෙනවා නේ මොනවද වැඩ ඒ හයෙන් මොනවද ගන්නෙ නේද අන්න ඒක ඊළඟ ප්‍රශ්නේ ආයතන සලායතන පච්චා පස්සු මේක තමයි ප්‍රශ්නේ දැන් පටන් ගන්න ප්‍රශ්නේ ලැබුණා වගේ නේ මේක පරිහරණය කරන්න ගියන් හරි ප්‍රශ්නයක් එක ආයතනෙන් නම් පාලනය කරන්නේ ආයතන හයම්ම දින තියෙනවානේ හයේම අධිපති මැනේජර් කවුද තමන් තමන් හිත හිත තමයි මැනේජර් කීයද 6ක දැන් මේ 6 පාලනය කරන්න මේක රූපමාවක් දෙනවා කුටියක් තියෙනවා කුටිය දොරටු පහක් තියෙනවා වඳුරෙක් ඉන්නවා මේ වඳුර වරින් වර එක එක කවුළුවෙන් ඔළුව දදා බලන ඉබිකම් කරනවලු වඳුර කිව්වේ හිතට සිදුරු පහ කිව්වේ ආයතන පහට ඇස කන නාසය
එනවා සසර ගමන දික් කරන්න වැඩේ පාර බාර දීලා තියෙන කොන්ත්‍රාත් එක මෙන්න මේ 6 දෙනාට ඇසෙනුත් දික් කරලා දෙනවා කන් දෙකනුත් දික් කරලා දෙනවා සසර දික් වෙනවද නැද්ද නැත්නම් 9 දික් වෙනවා 9 දික් වෙන්නේ නැහැ සසර දික් වෙනවා ඔය 9 දික් වෙනවා කියන්නේ අර බොරු කියනකොට පොඩි කාලේ කියලා දෙනවා 9 දික් වෙනවා පිනෝකියෝගේ වගේ 9 දික් වෙනවා